අද දවසට එළිවෙන්නේ ලංකා ඉතිහාසයේ පළවෙනිතාවට දින 12ක් පොලිස් ප්‍රතිවරයක් නැතිව ත්‍රස්තවාදයේ නැති කාලෙක සාමූහික ප්‍රචණ්ඩත්වයේ ඇතුළත වෙන ඝාතන වැඩිම කාලයක් තියෙන වකවානුව විදියට මම දැක්ක මාධ්‍යයක් වාර්තා කරනවා ASP කෙනෙක් ගිහලා පොලිසියක යට යකානටයි කියලා. මේගේ බරපතල තත්ත්වයක් තියෙද්දී මොකද්ද මේකට හේතුව? පොලිස් ප්‍රතිතුමාට දිගු කිරීමක් ජනාධිපතිතුමා දුන්නා. ඒ දිගු කිරීම දැන් හමාර වී පොලිස් ප්‍රති දුහුරේ පිළිබඳ ජනාධිපතිතුමා ඒ තීරණය දැනුම් දීමක ජනාධිපතිතුමාට තියෙන බලතල අනුව ජනාධිපතිතුමා නම් කරන ලබනු ලබයි කලබල තත්ත්වයක් නැහැ දැනට පොලිසිය රට පුරා ඇති සේවාව පිළිබඳ අවශ්‍ය සියලු කටයුතු ඒ දිස්ත්‍රික් ප්‍රධාන DIGලා විසින් කරගෙන යනවා. මේ ව්‍යවස්ථාදායක සභාවේ මමත් ඉන්නවා. අගමැතිතුමත් ඉන්නවා. ලබන සතියේ හමු වෙන්නෙත් නැහැ. ආයේ හමු වෙන්නට යොදලා තියෙන්නේ ඊළඟ සතියේ. එතකොට මේ ප්‍රමාද වීම, කල් යැවීම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. අගමැතිතුමා කිව්ව පළියට මේ හෙට අනිද්දම මේ වැඩේ කෙරෙනවයි කියලා. ව්‍යවස්ථාදායක සභාවට ලබන සතියෙන්වත් බැහැනේ. ලබන සතියේ නැහැ ව්‍යවස්ථාදායක සභාව. ඔබතුමත් දන්නවනේ. ව්‍යවස්ථාදායක සභාව මීළඟට රැස් වෙන දිනය එකඟතාවයකට පැමිණි බව හැබැයි නමුත් විවස්ථදායක සභාවට ඇඳවෙන්නට ගරු කතානායකතුමාට හදිසි තත්ත්වයක් යටතේ ඕනම අවස්ථාවක පුළුවන්. දැන් මේ ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාවන් මීට වඩා ඉන්න ප්‍රශ්න හලි කරගන්න ඔබතුමා බොහොම ජේෂ්ඨයිනේ. මං හිතන්නේ මං උපදින්නත් කලින් ඔබතුමා පාර්ලිමේන්තුවේ ඉන්න පොඩ්ඩක් chance එකක් දෙන්න අහන්න. දැන් ඒක වහන තැනට වැඩේ වෙමින් තියෙනවා. ඒ නිසා මං ඔබතුමාගෙන් අහන්නේ කරුණාකර මේ ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා ශක්තිමත් කරන්න නුමුතනත්වයක් එක්ක බද්ධ වුණා. ව්‍යාපාරික ක්‍රමයේ වැඩසටහනක් යටතේ රුණු සේවය අඛණ්ඩව සාර්ථකව පවත්වාගෙන යන්න වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒකට උදව් කරන්න. එතකොට රුණු සේවය හොඳට තිබේ. ගීත ගායනා කරන අයට තිබෙන අයිතිය නැතිවීම තුළ විශාල අර්බුදයක් මෙතන මතුවලා තිබෙනවා. මේ බුද්ධිමය දේපළ නීති සංග්‍රහය යටතේ තමයි මේ අයිතිවාසිකම් තීන්දුව කරලා ඉවෙලා මේ ගරු සභාව පනත් කෙටුම් පස් සම්මත කරලා තියෙනවා. ඒක නිසා අපි එකතු වෙලා මේ පිළිබඳ වෙනම සාකච්ඡාවක් කරන්න ලෑස්ති කරමු. Drugs, poisons and opium act. මේ ඇක්ට් එක පළවෙනි වතාවට සංශෝධනය කළා දැන්ට මාස දෙකකට පමණ පෙර මේ ගරු සභාවේදී. මේ පනත යටතේ ওই අයිස් මද්ද්‍රව්‍ය කියන ඒවාට එහෙම නඩු දාන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද ඒක ඒකේ ෂෙඩියුල් එකේ තිබුණේ නැහැ උපලේඛනයේ. මෙවැනි මද්ද්‍රව්‍ය වර්ග විශාල ප්‍රමාණයක් ඇතුළත් කළා කිසිම ආකාරයකින් රසායනික නාමයන් අනුව මද්ද්‍රව්‍යලා ගණයට වැටෙන ඕනෑම දෙයක්. ඒකට ඇතුළත් වෙන ආකාරයට තමයි මෙවර අපි සංශෝධන ඉදිරිපත් කළේ. ජාතික අධ්‍යාපන ආයතනය මොකද තීරණාත්මක ආයතනයක් අපේ විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණ කරන්න යනවා නම් මූලික කාර්යභාරයක් මෙතන තියෙනවා මේ ආයතනයේ අද වෙනකොට බරපතල අද්භූත රාශියක් තියෙනවා මම හිතන්නේ අධ්‍යක්ෂ ජෙනරාල් අයින් කළා විමර්ශන බොහොමයක් තියෙනවා මූල්‍යාවභාවිතා පිළිබඳ ගැටලු රාශියක් පැන නැගිලා තියෙනවා මේ වෙනකොට අභ්‍යන්තර විගණන අංශයේ විමර්ශන සිදුවෙගෙන යනවා එහි වාර්තාව ලැබුණාම ඒ වාර්තාව විගණනාධිපතිට යොමු කළා ඒක වාර්ෂික වාර්තාවට ඇතුළත් කළා කෝප් කමිටු අපි උසස් පෙළ උත්තරපත්‍ර සමීක්ෂණය අවසාන අදියරට පැමිණෙමින් තිබෙනවා ඊළඟට සාමාන්‍ය පෙළ විභාගයේ උත්තරපත්‍ර සමීක්ෂණය ආරම්භ කරන්න වෙනවා ඒක අවසන් වෙච්ච වහාම ඊළඟට මේ අවුරුද්ද අවසානයේට පෙර නැවත උසස් පෙළ විභාගයේ පවත්වන්න සිදු වෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ ලබන අවුරුද්දේ මුල් කාර්තුවේදී පැවැත්වීමට සැලසුම් කරගෙන යනවා දෙසැම්බර් 3 විභාගයේ සම්මත සාධාරණත්වය සමානාත්මතාවය සැලසෙන අරමුණින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනික තත්ත්වය මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දූදරුවන් සඳහා එදා ආරම්භයේ දුන් ප්‍රමුඛතාවයම අකණ්ඩව ලබා දීමට ක්‍රමානුකූලව පෞද්ගලීකරණය කිරීමේ බියක් සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඉඩ දීමේ පසුබිම තුළ මේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනික මට්ටම පහත දැමීමේ අනතුරු ගැන රටේ සාමාන්‍ය ජනතාව තුළ ඇතිව ඇති නොසතුට සහ බිය පහ කිරීම සඳහා කුමන බාධා තිබුණද ඒ අධ්‍යාපනික මට්ටම සහ රාජ්‍ය අනුග්‍රහය ඒ අයුරින්ම ආරක්ෂා කරන ගැන්ම ගැන සහතික වෙනවද කොයිතරම් අභියෝග තිබ්බත් ආර්ථික වශයෙන් අපි විශ්වවිද්‍යාල පද්ධතිය ඒ කටයුතු කරගෙන යනවා දැනටත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ විපක්ෂ දෙකේම සමාජිකින්ගෙන් සමන්විතව විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිලෙක්ට් කමිටි එකක් කටයුතු කරගෙන යනවා අගෝස්තු වෙනකොට අපිට වාර්තාව ලැබෙනවා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම තමයි ඒ සිලෙක්ට් කමිටි එකේ කාර්යභාරයම දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න